අවුරුදු දෙකක් තිස්සේ අපි ටෙන්ඩර් එකක් දාලා තියෙනවා රසායනාගාර උපකරණ වගේක් ගන්න ඔටෝ ඇනලයිසර්ස් වගේක් ගන්න. දැන් අවුරුදු දෙකක් තිස්සේ මේවා ඉවැලියුවේට් කරන්නේ ප්‍රසම්පාදනය කරන්නේ තාක්ෂණික ඇගයීම් කරන්නේ ඒකට අදාළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ওই කියන කොලෙජ් සහභාගී වෙනවා. හරි. ඒත් අවුරුදු දෙකක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේක සෙන්ට්‍රලි ප්‍රොකියු කරනවා කියලා සෙන්ට්‍රලි මේක මිලදී ගන්නවා කියලා කියලා මැෂින් ගණනාවක්. ඒක තමයි අපි හැමදාම කොලෙජ් එකක් විදිහට ඉල්ලන්නේ. කියන්නේ තැන් තැන් වල ඉස්පිරිතාල මට්ටමේ එක එක අයට ඕන ඕන විදිහට යන්ත්‍ර ගන්නේ නැතුව මේ රටේ රසායනාගාර ඖෂධ ගන්නවනේ මේ විදිහට. ඖෂධ ගන්න නැහැ නේ එක එක විශේෂඥ වෛද්‍යවරයාට ඕනේ විදිහට. එහෙම වුණොත් මේ රටේ තියෙයි මල්වත්තක් වගේ ඖෂධ. ඒයි මේස් 30ක අවසානයේ වශයෙන් තීරණය කරනවා ඒක බෙදාහරි. හැබැයි රසායනාගාර උපකරණ ප්‍රතික්‍රියක ගන්නකොට ජාතික රෝහලේම ලැබ් තුනක් තියෙනවනේ තුන ගන්නේ තුන් විදිහකට. එක ලැබ් එකෙත් වෙන වෙන විදිහ. ඒතකොට දැන් ඕක නවත්තන්න කියලා අපි කියනකොට අනේ එකම එක ටෙන්ඩර් එකක් 2020 විතර පළ වුණා. අඩු ගානේ අපි උපකරණ 10ක් 15ක් අවශ්‍යතාවය බලලා ගන්නවා කියලා. මේ ටෙන්ඩර් එකේ අපි ඉන්නේ නැහැ. අපි මේවයි නැහැ. අපිට එන්න දෙන්නෙත් නැහැ. කරලා මේක ප්‍රොකියුර් කරලා මේක අන්තිමට කරලා අවුරුදු දෙකක් තිස්සේ මේක එහාට මෙහාට යනලා හොඳම බීඩර්ට අපි ටෙන්ඩර් එක දෙනවා. ඒක කවුද කියන එක අපිට අදාළ නැහැ. ලාභදායීම හොඳම බීඩර්ට දෙනවා. දැන් මේක දුන්නට පස්සේ අර කියන කණ්ඩායමකට හිත් වෙනවා. දැන් Tamanට ඕන එක්කෙනා නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ. හරි. එතන මොකද කරන්නේ? වෙනස් කරනවා. ඔන්න මේගොල්ලෝ ආයෙ ලියනවා මේ සෙන්ට්‍රලි ප්‍රොකියුර් කරපු එක වැරදි. ඒකට අපි එකඟ නැහැ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය, රෝගීන්ගේ අවශ්‍යතාවය, රෝහල් වල ඉඩ කඩ, වීදුලි සැපයුම වගේ ඒවා බලලා මේ යන්ත්‍ර ගන්න ඉඩ තියෙනෝනේ එන්ද විරුද්ධයි. ඒක දැන් මේ අවුරුදු දෙකක් අපි කරපු එක ඒ උපකරණය අපිට හම් වෙන්නේ නැහැ. දැන් මේ හිඟය කියන්නේ දැන් මම ඖෂධ වලින් මේ උදාහරණේ නොගත්තට හිඟය කියන්නේ ඔහොම එකක්. මේ සමාගම් අතර තරඟය මේ සිස්ටම් එක ඇතුළට ඇවිල්ලා මේ සිස්ටම් එක ඇතුළේ ඕනේ සමාගම ආවේ නැත්නම් අනිත් සමාගමෙන් වෘත්තිකයෝදවලා මේක ගහලා. ඒතර මේ දැන් අපි බඩු නොගන සිටීම සඳහා තමයි මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. මගේ මූලික අවබෝධය මේ සෞඛ්‍ය ඇමතිවරයා හෝ ලේකම්වරයා කියන්නේ ලිලිපුට්ටෙක් මේක ඇතුළේ. ඒගොල්ලෝ ඔය ලොකුවට කෑ ගැහුවට ඒගොල්ලන්ට මේක ඇතුළේ දේවල් අවබෝධයක් තියෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. එතන මේ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව මේ රටේ සෞඛ්‍ය ප්‍රශ්නෙට උත්තරයක් හදාගන්න බෑ. ඒක 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 සඳහා මම හිතන්නේ වෘත්තිකය විදියට මම කියන්නේ මේ ඔක්කොම විශේෂඥ වෛද්‍යවරු ඕකේ නෑ. විශේෂඥ වෛද්‍යවරු ගණනාවක් මේ ක්‍රමයට විරුද්ධව වැඩ කරන්න සූදානම්. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රජයේකට මඟ පෙන්වන්න. එහෙම එකක් නෑ. නිකන් ඔහෙ කරගෙන යන්න දීලා යනවා. මේක නිකන් අර ඔටොනොමස් එකක්. ඒ කියන්නේ එක එක්කෙනාට පෞද්ගලිකත්වයට ගැලපෙන පරිදි සම්පාලනයක් තියෙනවා. ඒක අපි කියනවා ක්වොලිටි එක කියලා. ස්වයං පාලනයක් තියෙනවා. ඒක අපි ක්වොලිටි එක කියනවා. ඉතින් ලෙඩ්ඩුත් හිතාගිනවා ඒක තමයි මට ලැබෙන ක්වොලිටි කියලා. මේක ක්වෙස්චන් වෙන්නේ නැහැ. ප්‍රශ්න කරෙන්නේ නැහැ කොහෙවත්. ඉතින් මේක නොදියුණු සංස්කෘතියක් ඇතුලේ වැඩ කරන රටක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඒක තමයි රටේම ප්‍රශ්න.